අධිකරණයට අපහස කළේ යයි චෝදනා කරමින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට එරෙහිව ගොනුකර තිබෙන පෙත්සම් තුනක් ජූනි මාස 27 වනදා විභාගයට ගැනීමට අභ්‍යාචනා අධිකරණය නියම කළා. එම පැමිණිලි අද අභ්‍යාචනා අධිකරණ සභාපති විනිසුරු නිශාංක බන්දුල කරුණාරත්න සහ ඒ මරික්කාර යන අයකින් සමන්විත අභ්‍යාචනා අධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා. එම අවස්ථාවේදී වග උත්තරකාර රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තද අධිකරණයේ පෙනී සිටියා. එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිනී ගිරිහගම මෙනවිය අධිකරණයට දන්වා සිටියේ වග උත්තරකාර රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය අන්තර්ගත බව කියන වීඩියෝ පටයට අදාළ රජයේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට ලැබී ඇති බවයි. ඉන් අනතුරුව පෙත් සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ඇතුළු නීතිඥවරු අදාළ පෙත්සම විභාගය සඳහා දින නියම කරන්නයි ඉල්ලා සිටියා. ඉන් අනතුරුව අදාළ පැමිණිලි ජූනි මාස 27 වනදා විභාගයට ගැනීමටද අධිකරණය දින නියම කළා. ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය විජිත කුමාර හා ප්‍රියලාල් සිරිසේන යන නීතිඥවරු දෙදෙනෙකු විසින් මෙම පෙත්සම් තුනක් ඉදිරිපත් කර තිබෙනවා. 21 අගෝස්තු මාස 23 වනදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අරගලකරුවන්ට ඇප ලබා දීමට මහේස්ත්‍රාත්වරු කටයුතු කිරීම සම්බන්ධයෙන් සනත් නිශාන්ත සිදු කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහසයක් සිදු වී ඇතැයි චෝදනා කරමින් මෙම පෙත්සම් තුන ඉදිරිපත් කර තිබෙනවා. අධිකරණයේ සම්බන්ධව හෝ විනිසුරුවරු සම්බන්ධව මම කතා කරන්න කැමති නැහැ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.